රනිල් වික්‍රමසිංහ තමුන්ගේ අලුත්ම තුරුම්පුව ඊයේ එළියට දැම්මා. ඒ කියන්නේ දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොහොත් මිස්ටර් ෆොක්ස් මිස්ටර් රාජපක්ෂට රනිල් රාජපක්ෂට දවල් තරු පේන්න පටන් අරන්. මිනිහා තමුන්ගේ පක්ෂයේ මහලේකම් ඒ කියන්නේ 1988-89 අර තරුණයන් අතුරුදහන් කිරීමේ වරද යම් යම් දේවල් වලට චෝදනා ලබලා තියෙන රංගේ බණ්ඩාර ලවා ලස්සන ප්‍රකාශයක් සිරිකොතේදී. ඒ කියන්නේ සිරිකොත කියන්නේ නිකන් තැනක් නෙමෙයිනේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ. එතෙන්දී මාධ්‍ය හමුවක් තියලා මේ රංගේ බණ්ඩාර කියනවා රනිල් වික්‍රමසිංහට තව වසර දෙකකට අනිවාර්යයෙන්ම ජනාධිපතිකම කරන්නට ඉඩ දෙන්නට ඕනේ. වසර දෙකකට ඡන්දය කල් දාන්නට ඕනේ කියන කතාවක් ඔහු එහිදී කියා සිටියා. ඒ කියන්නේ මේ යෝජනාවෙන් පේනවා රනිල් වික්‍රමසිංහ නොහොත් මේ මිස්ටර් ෆොක්ස්ට ජනාධිපතිවරණයෙන් දිනන්නට බැරි බව. ඔහු ඒක තෝරගෙන ඔහුට ඒක තේරිලා තියෙන හින්දා වෙන්නට ඕනේ. රනිල් වික්‍රමසිංහ ඔහු කියන්නේ මේ ජනාධිපතිවරණය කල් දමන්නට ඕනේ කියන එක. ඒක ඔහු කියන්නේ ඔහුගේ සුවචකීකරු ගෝලයා තමයි මේ රංගේ බණ්ඩාර ලව්ව මේක කියවුවා වගේ තමයි තේරෙන්නේ. ලංකාදීප පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරලා තිනවා. ඔහු එහිදී කියනවා තව අවුරුදු දෙකකට මැතිවරණය කල් දාන්නට ඕනේ. එහෙම යෝජනාවක් සම්මත කරගන්නට මේ වෙලාවේදී අත්‍යවශ්‍යයි. මොකද පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 තේරිලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයකට හින්දා. එයින් ජනතාවගේ මතය නියෝජනය වෙන හින්දා මේ මන්ත්‍රීවරුන්ට එකතු වෙලා එහෙම කරන්නට පුළුවන්. එවුන්ගෙන් සම්මතයක් ගන්නට පුළුවන්. ඒ කියන්නේ රටේ ආර්ථිකයේ දැන් යම් තැනකටපත් වෙලා තියෙන හින්දා කාලය කාදාන්නේ නැතුව වත්මන් ක්‍රියාව අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්නට පාර්ලිමේන්තුවේ 225 තීරණයක් අරන් මැතිවරණය කල් දාලා අවුරුදු දෙකකට මේ යන ගමන පොඩ්ඩක් සාර්ථක කරගන්නට ඉඩ දෙන්නට ඕනේ කියන එක තමයි එහෙන් කියවුනේ. ඒ වගේම මේ මැතිවරණයේ පැවැත්වීම ගැන සජිත් ප්‍රේමදාසත් අනුර කුමාර දිසානායකත් මැදිහත් වෙලා මේ ජනාධිපතිවරයාගේ කාලය දික් කරන්නට තව අවුරුදු දෙකකට ඔවුනුත් මේකට සහයෝගය දෙන්න ඕනේ කියන එකයි ඔහු කියන්නේ. ඇත්තටම මේ වෙලාවේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ජාත්‍යන්තර අරමුදලේ සහන ලබාගෙන දැන් ජාත්‍යන්තර ආයෝජන සම්බන්ධතා වැඩි කරමින් මේ යන ගමන ඉතා ප්‍රශංසනීයයි. එම නිසා මේ පක්ෂපාත ભેදයෙන් තොරව මේ අවස්ථාවෙන් මේ තැටියේ රත් වෙච්ච වෙලාවේ රොටි පුච්චන්නට හදන්නේ නැතිව අනුර කුමාරත් සජිත් ප්‍රේමදාසත් රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙන්නට කියන ඕනේ කතාව තමයි මේ ලංකාදීප පුවත්පතට රංගේ බණ්ඩාර කියලා තියෙන්නේ. ඇත්තටම මේක දිහා බලාගෙන ගියාම මේක සහ මුලින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක්. මේක රනිල් වික්‍රමසිංහ නිකන් අර අපි කියන්නේ මේ ඉස්සෙල්ල මුට්ටිය දාලා බලනවා කියන්නේ ඔළුව දාන්නට ඉස්සෙල්ලා. මොකද මේ වෙලාවේ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවත්වන්නට සියලු දේවල් ලෑස්ති කරලා ප්‍රකාශ කරලා තියෙද්දි රනිල් වික්‍රමසිංහ එහෙමත් නැත්නම් ඔහුගේ මහල්ලේකම් මේ රංගේ බණ්ඩාර ලවා මේ කියෙව්වේ තනිකරම රනිල් වික්‍රමසිංහගේ අදහසක් කියන එකයි අපි කාටත් පැහැදිලි වෙන්නේ. ජනාධිපතිවරණය කල් දැමීමට පාර්ලිමේන්තුවට ඇත්තටම කරන්නට බෑ. ඒ සඳහා ජනමත විචාරණයක් ද අවශ්‍යයි. ඒකට කිසි විටක මාලිමාව ඒ කියන්නේ අනුර කුමාරලා ඒ වගේම සජ්ජබේ සජිත් ප්‍රේමදාසලා අනිකුත් පක්ෂ පොහොට්ටුව ඇරෙන්නට අනිත් කවුරුත් එකඟ වෙන්නේ නැති බව අපි හොඳටම දන්නවා. ඒ වගේම මේ රනිල් කිසියම් විදිහකට මේ විදිහට මැතිවරණය කල් දාලා වසර දෙකකට තවත් ජනාධිපති වෙන්නට පුළුවන් ක්‍රමයක් හදාගන්නට පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් මේ 225 ගුණාට අඳලා කිසියම් ක්‍රියාවක් කරන්නට හැදුවොත් ඒ කියන්නේ මේ ජනාධිපතිවරණය කල් දාන්නට රනිල් රාජපක්ෂ තීරණය කළොත් ඒක නැවතත් මේ ලංකාව ලේ ගංගාවක් වෙන තත්වයට ඒ කියන්නේ මීට ඉස්සෙල්ලත් මේ හැම දේශපාලකයන්ගෙම අතේ මේ ලේ තියෙනවනේ. ඒක තියෙන ජීවීපීකේ අතේ විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහගේ අතේ ලේ තියෙනවා ගෑවිලා තියෙනවා.
මහින්ද රාජපක්ෂගේත්. ඒවගේම දෙමළ පක්ෂ දෙවල ඔය ඉන්න කතා කරන දෙමළ දේශපාලන පක්ෂවල අතෙත් ලේ තියෙනවා. මේ කවුරුත් සුදු පිරුවට නැහැ, හැමෝගේ මතේ ලේ තැවරලා තියෙන්නේ. මේ රට ලේ ගංගාවක් කරලා තියෙන්නේ. මේ මහ පොළොව ලේ වලින් තෙත් වෙලා තියෙන්නේ. ඒ තරම් රටේ පුරවැසියන් ප්‍රමාණයක් මේ යම් යම් විරෝධතා, ඒ වගේම යම් යම් සටන් හරහා 71 89 ඊට පස්සේ උතුරේ තිබ්බ මේ සටන් හින්දා, ත්‍රස්තවාදී සහ අනිකුත් සටන් හින්දා මිනිස්සු බොහෝ ප්‍රමාණයක් මරලා තියෙන්නේ. මේ වගේ දෙයකට, භයානක තත්ත්වයකට නැවතත් රනිල් වික්‍රමසිංහ තල්ලු කරන්නට හදනවා නම් ඒක බරපතල තත්ත්වයක්. මතක තියාගන්න ඕනේ රනිල් ගෝඨාභය රාජපක්ෂ ඔය 69 ලක්ෂයකුත් අරගෙන ඔහුට වෙච්ච දේ, ඊටත් එහා ඔබ නිකම්ම නිකම් පින් ජනාධිපති කෙනෙකුට ඊටත් එහා ප්‍රතිඵල එහෙම වුණොත්, ඡන්දය කල් දැම්මුත් විඳින්නට වේවි කියන එක අනිවාර්යයෙන්ම මතක් කරන්නට ඕනේ. සහෝදරයා, සහෝදරිය, මිත්‍රයා, මේ ගැන ඔබත් මොහොතක් හිතන්න. මම අනුර චන්ද්‍රසිරි.